අද අපේ පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි ඔබ දන්නවා පසුගියදා රුසියාවේ නාවික බලගණයට බුද්ධි තරතුරු එකතු කිරීමට අලුතෙන්ම එකතු වුණු සර්ජ් ගොටෝ නෞකාව යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරකින් විනාශ වුණා. මේ රුසියාව පාර්ශවයෙන් තවමත් නිලවශයෙන් ප්‍රකාශ කර නැතත් රුසියාව විසින් පළිගැනීමේ ප්‍රහාර මාලාවක් ඔඩෙස්සා වරාය නගරය ඉලක්ක කරමින් ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන් මේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන තමයි යුක්‍රේනිය විසින් කළු මෝදේ රුසියානු නෞකාව වෙත ප්‍රහාර මෙහෙයවන්නේ. මේ ප්‍රහාර මාලාවේ මූලික අරමුණ වෙන්නේ රුසියානු ප්‍රහාරයට සම්බන්ධ යුක්‍රේන මූලස්ථාන විනාශ කරන එක කියලා තමයි තොරතුරු දැනගන්න ලැබෙන්නේ. දෙවැනි අප්ඩේට් එක තමයි යුක්‍රේන යුදභූමියේ උණුසුම්ම කලාපයේ මේ වන විට චසුවියාව බවට පත් වෙලා තියෙනවා. මේ මොහොත වන විට චසුවියාව නගරයට කිලෝමීටර් 2ක් තරම් දුරින් රුසියානු පාබල හමුදා දිශාවන් තුනකින් නගරය වටකිරීමේ සූදානමකින් තමයි සිටින්නේ. රුසියානු ගුවන් හමුදාව මේ වන විට සක්‍රීය ලෙස චසුවියා නගරය තුළට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරමින් නගරය තුළ යුක්‍රේන ඉලක්ක වනසා දැමීමට කටයුතු කරනවා කියලා තමයි රුසියානු පාර්ශවය කියන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි ඊයේ රාත්‍රියේ ලෙබනනයේ ක්‍රියාත්මක වන හිස්බුල්ලා සරන්කාමින් විසින් ඊශ්‍රායලය තුළට දැවැන්ත මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. දැනගන්න ලැබෙන විදිහට ඉරානයේ නිෂ්පාදිත ශහබ්1 වර්ගයේ මිසයිල් යොදාගෙන තමයි මේ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ. ඊශ්‍රායල් මාධ්‍ය පවසන විදිහට හිස්බුල්ලා ගරින්න එල්ල කළ මිසයිල් ප්‍රහාර 31න් 30ක්ම අයම් ඩෝන් පද්ධතිය මග විනාශ කරා කියලා තමයි පවසන්නේ. ප්‍රතිචාර විදිහට ඊශ්‍රායලයේ ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරලා තිබෙනවා. මේ වගේ අලුත්ම නිවුස් දැනගන්න සිංහල ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න.